සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් ඔයාලව හැකියාව රැකියාව YouTube channel එක. ඉතින් යාළුවනි සුබෘතු පරිදි අදත් රජයේ විවිධ ශේෂ්ත්‍ර කීපයකට අදාළ රැකියාව පිළිබඳ විස්තරයක් ඔබ වෙත පිළිගන්න අදත් අපි සූදානම්. හොඳයි. අද අපි මුලින්ම ඔයගලන්ට කියන්න බලාපොරොත්තු වෙන්නේ මධ්‍යම බලත් රාජ්‍ය සේවය ආදාය පරීක්ෂක තනතුරු පිළිබඳව තමයි. ඉතින් අපි ඒ පිළිබඳව මුලින් කතා කරොත් අපි එහි අවශ්‍ය සුදුසුකම් පිළිබඳ මුලින් විස්සා බලමු. ඉතින් මේ තනතුරු ගැන කතා කරොත් මොහොන් පවසන පරිදි මේක තරඟ විභාගයකින් පසුව තමයි මේ තනතුරට තෝරාපත් කරගන්න ලබනවා කියන්නේ. තවදුරටත් මේකේ සඳහන් කරොත් මේක ස්ථීර වැටු සහිත විශ්‍රාම වැටු සහිත රැකියාවක් කියලා තමයි මුල් සඳහන් කරලා තියෙන්නේ. වැටු ගැන සඳහන් කරොත් මූලික වැටු පිළිබඳ සඳහන් කරලා තියෙනවා 27140 කුත් සියලුම දීමනා සහිත මූලික වැටු රුපියල් 45540 කම දරක් රැස් සටහන් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ තනතුර සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් ලෙස මූල් සඳහන් කරලා තියෙනවා. දාසුසීකේ 731 දිනට පෙර වයස අවුරුදු 18ට නොවලු සහ අවුරුදු 30ට නොවැඩි ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙනවා කියලා සහ අධ්‍යාපන සුදුසුකම් විදිහට සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂාව හා ගණිතය විෂයන් ඇතුළු තවත් විෂයන් දෙකකට සම්මාන සාමාජ්‍ය සහිත එකවර විෂයන් 6කින් සමත් වෙන සහ අධ්‍යාපන උත්සාහිත පත්‍ර උසස් පෙළ විභාගයේදී අවම වශයෙන්ම එකම එක සබ්ජෙක්ට් එක කවිශක් සාමාන්‍ය පොදු පරීක්ෂණයේ සහ ඉංග්‍රීසි හැර සමත් වීම පමණයි. ඔයාලට තවදුරටත් මේ පිළිබඳව විස්තර දැනගන්න මේ ජොබ් එකට අදාළව ලින්ක් එක අපි පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තිනවා. ඉතින් ආගට්ටිට ඒකෙන් ගිහිල්ලා ඒ ලින්ක් එකේ තියෙන දේවල් අනුව ඔයාලට මේ ජොබ් එකට ඇප්ලයි කරන විදිහ ඇප්ලයි කරන්න කොහොමද කියලා දැනගෙන තවදුරටත් වැඩි විස්තර දැනගන්න පුළුවන්. මේ ලින්ක් එකට ගිහිල්ලා ඔයාලට තවත් රජයේ රැකියාව පිළිබඳව කතා කරනවා නම් ශ්‍රී ලංකා නාවික හමුදා ශිල්පී අංශයේ නායකින් සඳහා ගොඩක් වාරු කීපයක් මේ වෙනුවට කැසට් කරලා තියෙනවා. ඒ පිළිබඳව අපි කතා කරොත් මෙහිදී ඔවුන් ඔවුන්ගේ සුදුසුකම් සඳහන් කරලා තියෙනවා 2021 අගෝස්තු මාසේ 9 වෙනි දිනට අවුරුදු 18ට නොවලු සහ අවුරුදු 24ට නොවැඩි ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕන කියලා. ඊට අමතරව උසාඩි 5යි අඟල් 5ට නොවැඩි විය යුතු කිලෝග්‍රෑම් 48ට නොවැඩි විය යුතු අඟල් 32ට නොවැඩි පපුවක් සහ වර්ණ දුස්සියේ ස්පීඩ් දෙකක් ලෙස සඳහන් කරලා දෙනවා. ඊට අමතරව තවත් සුසුකම් කිහිපයක් ඔබ සපුරන්න ඕනේ. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු මේ අපි පහතින් සඳහන් කරලා තියෙන ලින්ක් එක ඔස්සේ ගිහිල්ලා ඔය කට්ටිය නර්මන්න පුළුවන්. ඊට අමතරව තියෙන්න ඕන අනිත් සුසුකම් පිළිබඳවත් මේ සඳහන් කරලා තිනවා. ඒ ඔස්සේ ගිහිල්ලා ඔය කට්ටියට මේ ජොබ් එකට ඇප්ලයි කරලා ඉදිරි කටයුතු සූදානම් කරගන්න පුළුවන්. ඉතින් මේ මූලික වැටුපල සඳහන් කරලා තියෙන රුපියල් 30140 කුත් අනිකුත් ජීවන වියදම් සහ අනිකුත් දීමනා සමග එකතුව මාසික වේතනයේ වශයෙන් රුපියල් 42170 කට මුදලක් උන් ලබා දෙන බව සඳහන් කරලා තියෙනවා. මීට අමතරව රජයේ අනිත් දීමනාවන් එකතු වීමනා විවිධ වෙනස්කම් නිසා සමාජයට මේ වැඩි වෙන්න පුළුවන් කියලා තමයි මම සඳහන් කරලා තියෙන්නේ. හොඳයි අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අමාත්‍ය මණ්ඩල කාර්යාල සම්බන්ධව නීති නිලධාරී කියන තත්ත්ව සම්බන්ධවයි. ඉතින් අපි මේ ගැන තවදුරටත් විස්තර හොයලා බලුවොත් අපිට බලන්න පුළුවන් මේකටත් අදාළ මූලික සුසුකම් විදිහට මේගොල්ලෝ ඉල්ලලා තියෙන දේවල් පිළිබඳව කතා කරොත් අධ්‍යාපන වෘත්තීය සුසුකම් ලෙස මේගොල්ලෝ ඉල්ලලා තියෙන ශ්‍රේෂ්ඨ අධිකරණ නීතිඥවරයෙක් වශයෙන් නිවෘත්ති තිබීම සහ පළපුරුත් වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයෙකු වශයෙන් තීරුම් තීපෙන් පසු නීතිඥවරයෙකු වශයෙන් අවමව ලෙස වසර තුනකට නොඅඩු සක්‍රීය වෘත්තීය පළපුරුද්දක් තියෙන්න ඕනි කියලා මේගොල්ලෝ කියලා තියෙනවා. ඊට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයෙකු වශයෙන් තීරුම් තීපෙන් පසු රාජ්‍ය ආයතනයේ නීති ශ්‍රේ වසර තුනකට නොඅඩු නඩු සම්බන්ධ නීති කටයුතු සහ නීතිපති දෙපාර්තමේන්තු සම්බන්ධ කරන කටයුතු කිරීම, කිසුම් සම්බන්ධ කටයුතු කිරීම ආදී කටයුතු කීපයක් පිළිබඳ මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. මේකත් බඳවා ගැනීමේ ක්‍රමවේදයේ විදිහට සලකලා තියෙන්නේ. මේ ක්‍රමවේදයේ විදිහට සලකා බැලුවොත් මේදිත් මූලික සම්මුඛ පරීක්ෂණයක් පවත්වලා ඊට අදාළව තමයි මේගොල්ලෝ මේ පුරප්පාඩු සඳහා
අපේක්ෂකින් තෝරාපත් කර ගන්න ඕන කියලා කියලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේකෙත් වැඩිතර තොරතුරු බලා ගන්න පුළුවන් අපි පහලින් දාලා තියෙන description එකේ තියෙන link එකට ගිහිල්ලා වැඩිතර තොරතුරු සොයා බලුවොත්. ඉතින් යාළුවනේ ඉතිරියටත් ඔයාලට රැකියා සම්බන්ධව තොරතුරු විශේෂයෙන් රජයේ රැකියා පිළිබඳ තොරතුරු අවශ්‍ය නම් අපගේ YouTube channel එක subscribe කරලා like කරලා යාළුවෝ අතර share කරන්න අමතක කරන්න එපා.